ගමන් බිමන් සීමා වෙන්නේ කෙසේද? අද මධ්‍යම රාත්‍රියේ සිට මේ මාස 30 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා කියා සිටියේ කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිලිටගෙන ඇතැම් විට පළාත් ඇතුළත සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණයේ සීමා කිරීමට කටයුතු කරලා තිබෙනවා. එය අද මධ්‍යම රාත්‍රියේ සිට 30 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බලපවත්වන ආකාරයෙන් තමයි මේ නිකුත් කළා තිබෙන්නේ. මේ සංචරණ සීමාවන් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සෞඛ්‍ය ශාස්ත්‍රය අදාළ සියලුම ආයවලුන්ට මේ බලපලවත්වන්නේ නැහැ. විශේෂයෙන්ම මේ සම්බන්ධව මොන අත්‍යවශ්‍යවන් ගණේ මොන සේවාවන්ද කියන එක අද දිනේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ලිපියක් මාර්ගයෙන් දැනුම් දීමට කටයුතු කර ලබනවා. ඒත් එක්කම ඉදිරි කාලයේදී පළාත් තුල වුණත් යම් කිසි ආකාරයෙන් කොවිඩ් පැතිරීමේ අවදානමක් තිබෙනවා නම් අන්තර් දිස්ත්‍රික්ක පවා මේ ආකාරයෙන් සංචරණ සීමාවන් පැනවීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම කඩසාප්පු වලට බඩු බාහිරද ලබා ගැනීමට නිවසකින් කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවක් පැමිණීමට හැකිද යන්නත් මොන මොන දිනයන්හිදී මෙවැනි කඩ කඩසාප්පුවලට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවාද යන්නත් විශේෂයෙන්ම කඩසාප්පුවල සංඛ්‍යාවන් විශාල වශයෙන් පිරීම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සමැදිවත් අද දිනේදී උපදෙස් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.